COVID-19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීම සම්බන්ධව වන මෙම නව ක්‍රමවේදය බස්නාහිර පළාත ඇතුළතයි ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ මෙම ක්‍රමය 19.4 යන දුරකථන අංකයට SMS පණිවිඩයක් යොමු කිරීම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව COVID ආසාදිත පුද්ගලයින් තමන්ගේ වයස, ජාතික හැඳුරුපත් අංකය සහ ලිපිනය තමා පසුවන රෝගී තත්ත්වය සඳහන් කරමින් 19.4 යන දුරකථන අංකයට SMS පණිවිඩයක් යොමු කළ යුතුයි. ඒ අනුව ඔබ ශ්වසන අපහසුතා සහිත පුද්ගලයෙකු නම් එම රෝග ලක්ෂණේ සඳහන් කළ යුතු කොටසේ ඒ අකුර සඳහන් කළ යුතුයි. ඔබ උනතත්වයෙන් පසුවන පුද්ගලයෙකු නම් එම රෝග ලක්ෂණේ සඳහන් කළ යුතු කොටසේ B අකුර සඳහන් කළ යුතුයි. එමෙන්ම ඔබ කිසිදු රෝග ලක්ෂණයක් නැති පුද්ගලයෙකු නම් එම රෝග ලක්ෂණේ සඳහන් කළ යුතු කොටසේ C අකුර සඳහන් කළ යුතු වනවා. ඒ අනුව SMS මගින් ලැබෙන තොරතුරු COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලබනවා. ඉන් අනතුරුව නිවසේ නිරෝධායනයට යොමු කරන ආසාදිතයින්ට අදාළ වෛද්‍ය කණ්ඩායම් සමග නිරතුරුවම සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබා ගත හැකි. ඒ සඳහා 13.90 දුරකථන අංකය භාවිතා කර හැකි අතර එම පහසුකම සැලසෙන්නේ ඉහත ආකාරයේ ලියාපදිංචි වූ රෝගීන් සඳහා පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඉහත ක්‍රමවේදයේ යම් ගැටලුකාරී තත්වයක් මතුවේ නම් ඔබට 247 දුරකථන අංකය ඇමතීමෙන්ද අදාළ සේවාවන් ලබා ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මීට අමතරව 19.99 කියන අංකයත්, ඒ වගේම 0.117, 966, 366 කියන අංක දෙක අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත්, ඒ වගේම අපගේ ආපදා කළමනා කරන ඒකකය තුළ පැය 24ම නිරන්තරව ක්‍රියාත්මකයි. කිසියම් වූ රෝගියෙක් වුණ කැස්ස හෙම්රිස්සාව රෝගී ලක්ෂණත් එක්ක ඇන්ටිජන් හෝ PCR පොසිටිව් වෙලා ගෙදර ඉන්නවා නම් කරුණාකරලා මෙම අංකවලට කතා කරන්න, කතා කරලා මෙම අංකවලින් දෙන උපදෙස් පිළිපදින්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.